අයිබෝවන් යාළුවනේ අප්ඩේට් පොඩ්ඩයි රිප් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ ගේන වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අද මම මේ කතා කරන්න යන ඇප් එකත් ඔයාලට 100%ක්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අද වෙනකොට ගොඩක් බරපතල දෙයක් තමයි මේ ඩ්‍රයිවිං ලයිසන් එක කියන්නේ. ඉතින් ඩ්‍රයිවිං ලයිසන් එකක් නැතුව වාහනයක් ඩ්‍රයිව් කරද්දී ඔයාලා දන්නවා රුපියල් 25000ක දඩ මුදලක් නියම වෙනවා කියලා. ඉතින් රුපියල් 25000ක් කියන්නේ ඇත්තටම ඉතාමත් ලොකු ගාණක්. ඉතින් අපිට 25000ක් ගෙවනවා කියන්නේ ඇත්තටම ලොකු ගාණක් කියන අපි දන්නවා. ඇත්තටම රජයේ මේ වගේ මුදලක් දඩ මුදලක් නියම කරන්නේ ඕනම කෙනෙක් බයයි තමන්ගෙන් රුපියල් 25000ක් දඩ මුදලක් ගෙවන්න වෙනවට. ඉතින් එතකොට කවදාවත් කිසිම කෙනෙක් ඩ්‍රයිවිං ලයිසන් එකක් නැතුව වාහනයක් ඩ්‍රයිව් කරන්න එළඹෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ 25000ක් වගේ දඩ මුදලක් නියම කරලා තියෙන්නේ. අපි ඕන කෙනෙක් කරන දෙයක් තමයි තමන් ලයිසන් එකක් ගන්න යද්දී ඔයා දන්න ඇති සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍ර සාමාන්‍ය 4ක් වගේ තමයි තියෙන්නේ මම දන්න විදියට. ඉතින් ඒ 4 හොයන එක තමයි ඔයාලගේ වැඩේ. ඒ කියන්නේ 4 විදියකට තමයි ප්‍රශ්න පත්‍රය දෙන්නේ කියනවා දන්නවා. ඉතින් එතකොට ඔයා කරන්නේ ඔයාගේ යාළුවන්ගේ ලයිසන් ගත්තාගෙන් ඔයා ඒ පේපර් 4 එකතු කරනවා. ඉතින් තවදුරටත් ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාගේ ඒ වගේ දේවල් කරලා ඔයාට යාළුවන්ගෙන් ප්‍රශ්න පත්‍ර හොයාගෙන යන්න. ඉතින් අද මම මේ කියලා දෙන විදිහෙන් ඔයාට පුළුවන් ඒ ඇප් එකෙන් කැටගරීස් වලට වෙන් කරලා තියෙනවා. ඔයාට පුළුවන් මාර්ග සංඥාවල නීති හරියටම දැනගන්න. ඩ්‍රයිවිං ලයිසන් එක්සෑම් එකට එන සියලුම ප්‍රශ්න අන්තර්ගතව එම ඇප් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරන්න ඕනවා තවමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන subscribe button එක එකපාරක් click කරලා අපේ channel එකත් එකතු වෙන්න. එතනම තියෙන බෙල් icon එක click කරොත් ඔයාලට පුළුවන් මම දාන අලුත්ම වීඩියෝ notification එකක් මාර්ගෙන් ගෙන්වා ගන්න. අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි මේ සඳහා ඇප් එකක් ඩවුන්ලෝඩ් කර ගැනීමට අවශ්‍ය වෙන අපේ ෆෝන් එකට. ඒ සඳහා ඔයා යන්න ඔයාගේ ෆෝන් එකේ Play Store එකට. Play Store එකට ගිහිල්ලා සර්ච් කරන්න Sri Lanka Driving License Exam කියලා. ඒ විදිහට සර්ච් කරාම ඔයාට ඇප් කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ අතරින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ උඩින්ම තියෙන ඇප් එක. ඉතින් මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඔයා ඉන්ස්ටෝල් කරගන්න. මගේ ෆෝන් එකට මේ ඇප් එක ඉන්ස්ටෝල් වුණා. ඊට පස්සේ මෙතනින් ඇප් එක ඔයා ඕපන් කරගන්න. ඕපන් කරගත්තාම ඔයාට මෙන්න මෙයාගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ ඉරි කැලතුණු උඩ ටච් කරලා බලන්න පුළුවන්. මෙන්න මේ වගේ කැටගරීස් වලට වෙන් කරලා තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ ලැන්ග්වේජ් එක තෝරගන්න. ඉතින් මේක උඩ ටච් කරාම ඔයාට පුළුවන් ඉතින් ඔයාට පුළුවන් තමිල් සහ සිංහල මේ භාෂා දෙකෙන් ඔයාට මේ ඇප් එක භාවිතා කිරීමේ හැකියාවද තියෙනවා. ඊට පස්සේ අපි ආයේ මේ කොහේ හරි ටච් කරොත් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ඉක්මන් පරීක්ෂණය කියලා. අපි මේකට ටච් කරලා බලමු. අපිට මෙන්න මේ බලා ගන්න පුළුවන් ප්‍රශ්න 40ක් තියෙනවා. අපිට පුළුවන් ඊට පස්සේ මෙතනින් අපි හරි උත්තරය මොකද්ද කියලා අපිට මෙන්න මේ වගේ ඔයාලට රවුම් අප් වෙනවා. මේකට ටච් කරාම මෙන්න මේ වගේ රෝස පාට වෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් ඒක තමයි අපි යොදපු පිළිතුර. ඉතින් ඔයා ඒ පිළිතුර ඔයාට වැරදි නම් ඔයාට යලිත් පිළිතුරක් හදන්න ඕන නම් ඔයාට පේනවා මෙන්න මෙතන නැවත ඔයාට නිවැරදි කිරීමේ හැකියාව තියෙනවා. මේකට ටච් කළා ඔයාට පුළුවන් තව තැනක් ටච් කරන්න. එතකොට ඒ පිළිතුර තමයි ගන්නෙ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් අපිට අවශ්‍ය ඊට පස්සේ අපිට මෙන්න මෙතන තියෙන ප්‍රශ්න අතලට උත්තර දීලා අපිට මෙන්න මෙතන හරියක් වගේ බලා ගන්න පුළුවන්. මේ ඉතින් මේක ටච් කරලා අපි බලමු. ඔයාට පේනවා ඇති අපි ප්‍රශ්නෙට හරි උත්තරය සැපෙවුවොත් අපිට මෙන්න වගේ green කලහකින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ප්‍රශ්නෙට වැරදියට උත්තර දුන්නොත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න වගේ red කලහකින්. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් ප්‍රශ්න 40ට උත්තර දීලා අපි කොච්චර කණක් පාස්ද කියලා බලා ගන්න. ඉතින් මෙන්න මේ dot 3 උඩ ටච් කරොත් අපිට බලා ගන්න පුළුවන් පිළිතුරු පරීක්ෂා කරන්න. ඉතින් අපිට පුළුවන් අපි යොදපු පිළිතුරු හරිද කියලා බලන්න. ඊට පස්සේ මාර්ග සංඥා තියෙනවා. ඉතින් අපි මාර්ග සංඥා පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ මාර්ග සංඥා වර්ග කැටගරීස් වලට වෙන් කරලා තියෙනවා. ඉතින් අපි මේ උඩම තියෙන මාර්ග සංඥා තෝරගත්තොත්
අනතුරු හැඟවීමේ සංඥා. ඉතින් මේකු ටච් කරොත් අපිට මෙන්න වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේවෙන් ඔබ බලනවා ඇති අපිට කිසිම මේකේ හැඳින්වීමක් කරලා නැහැ කියලා. ඉතින් මේකුඩ අපි ටච් කරොත් මේ මාර්ග සංඥා කුඩ අපිට බලා ගන්න පුළුවන් මේ යටින් මේ මාර්ග සංඥාවේ තේරුම තියෙනවා. ඊට පස්සේ අපි ස්ලයිඩ් කරොත් කොහෙට හරි අපිට පුළුවන් ඊළඟ මාර්ග සංඥාව කියවන්න. ඒ වගේම අපිට අවශ්‍ය පැත්ත ස්ලයිඩ් කරලා මේ වගේ මාර්ග සංඥා ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මාර්ග සංඥා ටික කියවලා අපිට පුළුවන් තහනම් මාර්ග සංඥා පැත්තට මේ පැත්තට යන්න. ඒ වගේම මේවත් පුළුවන් අපිට ස්ලයිඩ් කරලා බලන්න මේවයි තේරුම් මොනවද කියලා. ඊට පස්සේ අපි මෙතනින් බැක් කරගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ප්‍රශ්න වර්ග කියලා. ඉතින් මෙන්න මේකට ටච් කරොත් අපිට බලා ගන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනකට. ඔයාට අවශ්‍ය වෙන්නේ මොන ප්‍රශ්නද කියලා ඔයාට මෙන්න මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයා මේ එකක් සිලෙක්ට් කරොත් ඔයාට මෙන්න මේ වගේ මාර්ග සංඥා වලින් පමණක් එන ප්‍රශ්න 74ක් බලා ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඔයාට කියන්නේ මුලින්ම ඔයා මේ මාර්ග සංඥා ටික හරියට කියවන්න. කියවලා ඔයා ඒවයි තේරුම් නිවැරදිව දැනගන්න. ඊට පස්සේ ඔයා යන්න මේ ප්‍රශ්න වර්ග කියන එකට. ඊට පස්සේ ඔයා මේ තුනම සිලෙක්ට් කරලා ඔයාට පුළුවන් මෙතනින් මේ ප්‍රශ්න සියල්ල බලා ගන්න. ප්‍රශ්න 172ක් තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ ප්‍රශ්න 172ටම නිවැරදිව පිළිතුරු සැපෙවොත් ඔයාට මේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඇත්තටම මේ ප්‍රශ්න ටිකම තමයි ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එකේ එක්සෑම් එකටත් එන්නේ. මොකද මමත් මේ ඇප් එක බලලා මේ ඇප් එකේ තිබුණු ප්‍රශ්න වලට උත්තර දීලා තමයි මම ඩ්‍රයිවිං එක්සෑම් එක ලියන්න එළඹුණේ. ඉතින් ඇත්තටම පහසු වුණා මට, ගොඩක් පහසු වුණා මේ ඇප් එක, ගොඩක් උදව් වුණා මට ඩ්‍රයිවිං ලයිසන් එකේ එක්සෑම් එක පාස් වෙන්න. ඉතින් ඔයාටත් පුළුවන් මේ ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඔයාටත් ලයිසන් එක ගන්න උමනාවක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ ප්‍රශ්න කීපය ඔයාට ෆ්‍රී වෙලාවක කියවලා ඔයාට බස් එකකදී වුණත් ඔයාට පුළුවන් මේ ෆෝන් එක අරගෙන ඔයාට ඒ ලයිසන් එකට එන ප්‍රශ්න ටික බලා ගන්න. ඉතින් ඔයාට පේපර් දිග ඇර ඇර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ඇප් එක ඔයාගේ ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගත්ත නම් ගත්ත ගමන් බැලුවා තේරෙන කෙනෙක්ට නම් මේ ඇප් එක ඇතුළට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් මේ ඇප් එක මොන විදියටද ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙක්ට මතක හිටින විදියට තමයි මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම මේ ඇප් එක ගොඩක්ම හොඳ ඇප් එකක්. ඉතින් මම හිතනවා අද මම මේ ගෙනාපු වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් තවදුරටත් ඔයා බය වෙන එකක් නැහැ, ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක ඔයාට ගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක වටී කියලා ඔන්න පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයා තවමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් යට තියෙන subscribe button එක එකපාරක් click කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එතනම තියෙන bell icon එක click කරොත් ඔයාට පුළුවන් මම දාන අලුත්ම වීඩියෝ notification එකක් මාර්ගයෙන් ගෙන්වා ගන්න. ඉතින් යාළුවනේ මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම ඔබ හමුවට එන්න. ඔබට සුබ දවසක්.